සමහර සෞඛ්‍ය ඇමතිවරු ලෝකේ කොරෝනා විරුද්ධව ව්‍යාපාර මෙහෙවලා කොරෝනා හැදිලා තියෙනවා. ලංකාවේ සෞඛ්‍ය ඇමතුමිය රත්නපුරේ මනාපෝ යන්න ගිහින් ලංකාවට කොරෝනා බෝ කරලා තියෙනවා. ඔන්න ඕකයි දැන් මේ රටේ සිදු වෙලා තියෙන්නේ. අද බලන්න තියෙන තත්ත්වය කොරෝනා හැම වටේම යනවා. කොරෝනා ගැන පාලනයක් නැහැ. ඇයි ඒක එහෙම සිදු වුනේ? කොරෝනා ඇති වෙච්ච කාලේ ජනාධිපතිතුමා ඇඳිරි නීතිය දැම්මා. අපි ඒකත් ඒකට සහයෝගය දුන්නා. ඒක හොඳයි. අපි සූදානම් නැහැ. එතන තිබුණේ සූදානම් වෙන්න. පරීක්ෂණ පවත්වන්න. අපි පරීක්ෂණ පැවැත්වුවේ නැහැ. පරීක්ෂණ පවත්වන්නේ නැතුව මොකද්ද අපි කරේ? ඒ බැලුව ඒකෙන් දේශපාලන වාසියක් ගන්න පුළුවන් තරම් විගාට ඡන්දේ තියන්න. දේශපාලන වාසියක් ගන්න අපි කොරෝනා පාලනය කරා. අපි යටතේ විතරයි කොරෝනා පාලනය වෙන්න පුළුවන් කියලා. පාලනය වුණාද? ලෝකේ වටේම කොරෝනා ගැන විශේෂයෙන්ම පරීක්ෂා කරන්න පටන් ගත්තදී ලංකාව පරීක්ෂණ පැවැත්වුවේ නැහැ. මම ඇහුවා අපිට ලෝක බැංකුවෙන් හම්බුනේ මුදල් වලින් මොකද්ද සිදු වුනේ කියලා. මම දැක්කා අපේ ඇමතිතුමිය මට පිළිතුරු දීලා තිබුණා. සල්ලි මොකුත් හම්බෙලා නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සල්ලි හම්බෙලා නැහැ. ලෝක බැංකුවෙන් අවුරුදු 3ක් යනවා හම්බ වෙන්න. මොකුත් හම්බෙලා නැහැ කියලා එතුමිය කිව්වා. පළමුවෙන්ම එතුමියම ජූනි 12 වෙනිදා කිව්වා කොරෝනා පාලනය කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 1.9ක් හම්බුණා කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලයක සනාථ කළා නිවේදනයක් නිකුත් කළා. ඊට පස්සේ ජූලි 4 වෙනිදාදී අගමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒක බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ඒ කියන්නේ ප්‍රකාශ කරා ඊළඟ දවසේ කැබිනට් සාකච්ඡාවේදී. මොකද්ද කිව්වේ? එතුමා කිව්වා අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරපු වාර්තාවේ කිව්වා කියලා ලෝක බැංකුව අපිට ඩොලර් මිලියන 128ක් දෙනවා කියලා තවත් ඩොලර් මිලියන 45ක් සමාජ සේවා වැඩසටහනට ලබලා දෙනවා කියලා සම්පූර්ණයෙන්ම ලැබුණා කියලා ඊට අමතරව තවත් ඩොලර් මිලියන 75ක මුදල් ලැබිලා තියෙනවා කියලා එතුමා කියන හැටියට දැනටම මේ මුදල් ලැබෙනවා කියලා කියලා තියෙනවා. එහෙනම් සම්පූර්ණයෙන්ම ඩොලර් මිලියන 253ක් ලැබෙනවා කියලා එතුමා කිව්වා. ඇමතිතුමිය කියන හම්බුනේ නැහැ කියලා. ඇමතිතුමිය කියන ලෝක බැංකුවේ මුදල් අවුරුදු 3කින් හම්බෙන්නේ කියලා. ඒ දැනටම ඒකෙන් භාගයක් විතර හම්බෙලා තියෙනවා 145ක් හම්බෙලා තියෙනවා කියලා අගමැතිතුමා කිව්වා. අනික මේක මන් දන්නේ කොහොමද අවුරුදු 3කින් දෙන්නේ? මොකද ලෝක බැංකුව දීලා තියෙන නිවේදනය අනුව මේක හදිසි අවස්ථාවක් अगमैतुमाद सौख्यम तीन अन्न एक पहले मैं आंडे गहन।